ඔහෙලා තාම මල් සැරසිලිවත් ඉවර නැද්ද? මේ හැම තැනම මල් වලින් සරසන්න ඕනේ. මනමාලය ලස්සන නැති වුණාට එයාගේ ගේ ලස්සන වෙන්නේ නැපයි. මුළු ගේම ලස්සන මනමාලියක් වගේ සරසන්න ඕනේ. මනමාලියක් වගේ සරසලා. මනමාලියක් වගේ සරසලා හරියනවද? මනමාලියගේ ගේ සරසන්න ඕනේ මනමාලියගේ වගේ. මදයි කොලා. ඔය එක එක කෙනා කියන වහන් නැතුව මනමාලියක් වගේ ලස්සන කරන්න ඕනේ. ඔක්කොටම කලින් තීරණය කරලා ඉන්න මනමාලියගේ විදියටද මනමාලියගේ විදියටද සරසන්නේ කියලා. මගේ ඔළුව අවුල් කරන්නේ toy මොකක් හරි විදියකට සරසනවා. හැබැයි ඉක්මන් කරනවා. මුළු මගුල් ගෙදරම වගකීම තියෙන්නේ මට. ඔයාලා මේකට පැනලා අවුල් කරන්න නැතු ඉන්න නම් හොඳයි. මේ මම මහාචාර්යතුමාට ලස්සන අස්සේ සරසලා තියෙන්නේ. මහාචාර්යතුමා අස්සේ අපිට නැගලා ලස්සන දැනකොට කොයි තරම් ගැටිද නේ? මදයි කොලා. මහාචාර්යතුමා මේ වලපය ගොඩපය තියාගෙන අස්සෝ පදින්න දෙන්නේ. වලපය ගොඩපය තියාගෙන කසාද බඳින්න හොඳ නම් මොකද අස්සෝ පැද්දම වෙන්නේ මේ? ඔයා ගෙදර සරසලි ටික බලා ගන්න. මම මහාචාර්යතුමා ගැන බලා ගන්න. මෙතන එනවා මෙතන. මට ඒව මෙ කියන්න. කොහොමද මගේ පෙනුම? ඔයා ඔය හොඳට ඉන්නේ? මම මේ මහාචාර්යතුමා කෝ කියලා බලන්නේ. මේ ඇත්තට ඔයා කවුද? මම උගුල්ලන්ගේ මහාචාර්යතුමානේ. ඇයි වඳුර ගන්න අමාරුයිද? මහාචාර්යතුමා මොකද කොණ්ඩෙට වෙලා තියන්නේ? ඇත්තට නිකන් කපුටු කූරුවක් වගේ නේ කොණ්ඩෙ හැටි. සුඩියෝ අපේ මනමාලය කොහෙද? උදේ ඉඳන් තාම දැක්කේ නැහැ. ඇයි දෙයියනේ මේ මනමාලිය තමයි මෙතන හිටගෙන ඉන්නේ අඳුරන්න බැරිද? අදයි කොලා. ඔයා ওই තරම් බයාන විදිහට ඇඳගත්තේ මොකද මහාචාර්යතුමා? මනමාලි පෝරු උඩදීම බය වෙලා පැනලා දුවයිනේ. මේ මාතියු ග්‍රාමචේක මහත්තයෝ උගුල්ල මගේ යාළුවනේ. මගේ මනමාලිකම පේනවද කියන්නේ කො? ඇත්තටම ඔයා කියන්න බැරි තරම් ලස්සනයි. ඒත් ඔයා කවුද? මනමාලික පැත්තේ කෙනෙක්ද එහෙමත් නැත්නම් මනමාලිය පැත්තේ කෙනෙක්ද? ඔන්න මාචෝ මං ඔයාව අල්ලගත්තේ මොකක් හින්දවත් නෙමෙයි ඔයා උදේයි කියලා බයද? මම මේ කියන දැන දෙයින් කලබලයට පත් වෙන්න එපා. ඔයාගේ ඉස්සර ඔය ඉන්නේ මහාචාර්යතුමා. ඔන්න දැන් කට්ටියටම සනීපයිනේ. දැන්වත් ඔයගොල්ලන්ට පේනවද ඔයගොල්ලගේ මහාචාර්යතුමායි මේ ඉන්නේ කියලා? මේ මගේ මහාචාර්යකම පල්ලා. මේ අක්ෂය මට වැඩි මාන උසයිනේ. මං අක්ෂයාගේ පිටේ ඉක්මනට නැගගත්තේ නැති වුණොත් නැකතට කලින් මං කොහොමද එහෙට යන්නේ? මේ දැනෙන්නේ කොහොමද මං කසාද බඳින්නේ? නැකත පෙන්න සේරම විනාසයිනේ. තේරෙන්නේ නැද්ද? ඒ ඉක්මන් කරන්න. මංගල නැකත ළඟ ළඟම එනවා. මගේ ඉලට කුඩුවේ තියෙන 32 පීමරයිද කොයි? කසාජට කලින් වෙදකෙතර යන්න. හා මහජෝ ඉක්මනට මොකක් හරි කරන්න වෙයි. මහාචාර්යතුමාගේ තත්ත්වය නම් එච්චරම හොඳ නෑ වගේ මේ. මෙයා අපි ඉස්පිරිතාලේට අරගෙන යමුද? මම මොනව කරන්නද? හිස්බට මගේ ඔළුවට කිසි අදහසක් එන්නේ නැහැ කියලා දන්නේ නැද්ද? ඔයා මොනවද හිතන්නේ? පච්චුණා. छोटी अयो मम्मे वेसेकटने मे यन्ने अस्यो मम्मे यन्ने मगेम मगुलेट මේ ජුඩියෝ මාජෝ මේ මගේ අශ්චව මට අපෝ ගෙනල්ලා දුන්නේ නැත්තම් එහෙම මං ඔහෙලව තියන්නේ නැහැ. අශ්චය පැනලා ගියාම ස්ථාලේ වහලා වැඩන්නේ. අපි හැමිලිට කාර්යය කියන්නේ. අපොයි අපොයි එහෙම කරන එක මනමාලයාට සුබ නැහැ. අශ්චයේ පිටේම තමයි මනමාලයා මනමාලිව කැන්දන් එන්න යන්න ඕන. ඒක තමයි පුරාණ සිරිත. තමුන්ගේ පිළිවෙලට පුරාණ සිරිත වෙනස් කරන්න ගිහිල්ලා මනමාලයා කරදරේ දාන්නද හදන්නේ?
කොච්චර කාලයක් පෙරුම් පුරලද මම මේ කසාජයක් කරගන්න හැදුවේ මේ ෂූටියයි මාජියයි එක කාපාෂිටිය කරා මං කොහෙලට හොට වැඩක් කරනවා මං අදින් වරදක් වුණා නම් ക്ഷമා වෙන්න ඕන මං නුවල ගිහිල්ලා අච්චිය වාපහු අරගෙන ඉන්නම්කෝ ඡද්ද නැතුව පිටිපස්සෙන් ගිහලා ටග් ගාලා අල්ලගමු හරිද මොකද මිනිස්සුයේ ශද්දි බඩ කෑ ගහන කිසිම දෙයක් නැහැ නේ බඩේ බට හොඩටම බඩගිරි අච්චියට නම් තනකොළ හරි දිනෝ බට සමෝසා එකක් දෙන්න කිසිම පින්වචෙක් නැහැ නේ පොඩක් කුණු කුණු ගන්න නැතුව ඉන්නවද අර මිනිස්සු අපිව කණ්ඩ හදයි මේ අශ්‍යන් ගෑනු ගහ යන් එයාට අපි එනවා කියලා තේරෙයි ඉන්ස්පෙක්ටර් මහත්තයෝ ඔයාගේ ඔළුව කොහෙද තියෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව පල්ලා අපි නැන්දම්ම පල්ලා මං ඔය ඇස්සව කොමඩ අතතරින්නෙම නෑ මේ සුට්ටුවලෙන් තනකින් හරි අල්ලගන්නවමයි අදේකොලා මගේ අවුරුදු 20ක සේවා කාලය ඇතුළත මම මේ රික්ෂෝව පැද්දමයි මහජනතුමෝ රික්ෂෝ මල්ලී ඉක්මනට රික්ෂෝව පාගන්න කසාදේ නැගත් වෙලාවත් පහු වීගෙනයි එන්නේ මනමාලික ගෙවල් ළඟට ගිහිල්ලා හරි අස්සේගේ පිටේ නගින්න වෙනවා මගේ වාචාරිකම පල්ලා ඔය කසාජේ මට එකපාරක් කෙලින්න ඉඩ අරින්න ඊට පස්සේ මම බලාගන්න ඔය නූල් සූත්‍ර කාර්යෝ ගැන අනේ ගමසේක මහත්තයෝ ටික පාගල යම් මොකද මේක මගේ ජීවිතය ගැන ප්‍රශ්නයක් නේ අතේ කොලා අයි මාඩියෝ මාව මේ වගේ උගුලක දැම්මේ පාගමු මොනවා කරන්නද පාගමු නවතින්නයි කිව්වේ ඒ නවතිනවා අනිත් දුවන් දෙපා ඉන්නකෝ අපේ යාළුවෝ කසාද බණ්ඩල ඉවරලා ඕන ඩියාක යන්න ඔයා කින ඕනම දෙයක් දෙන්න ඒයි නවතින්නයි කිව්වේ නීති නම් නවතිනවා මේ ඉන්ස්පෙක්ටර් ලකිගේ බිරලා එලි කමාරු වෙනක් මේ කරන්න බැරි වැඩක් තේරෙන්න තස්සියා ඔව් නවතුනා ඉල්ල අයියෝ ඉන්ස්පෙක්ටර් මහත්තයා ඔයා කොහෙද ඉන්නේ කො ඔයාගේ ඔළුව ඈ ඒ යෝගොල්ලෝ කොහෙන්ද මෙහාට ආවේ ආ අනේ ජමා වෙන්න ඕනේ අපි උඩින් ආවේ අපිට යටට යන්න ඕනේ උඩට කොටවයි යන්න ඕනේ ඒ නවතිනවා ඒ ආපෝ අදවේ කරන්නේ වෙන්න වෙන්න මෙයා මගේ ඇඳුම්ෙන් අදිනවා මොකද කරන්න වැඩේ නවත්තනවා ටික් 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 කපල අතාරින්නකෝ අයියෝ අයියෝ ඒ
ඔයාට ඕන විදිහට අපි නටලා ඉවරයි. දැන් ඔයා අපිට ඕන විදිහට නටනවා. ඔන්න පුතා අහගන්න මේ උඩ ඉන්න මහත්තයා ඉන්නව නේද එයාට හොඳටම පරක්කු වෙලා තියෙන්නේ ඒක ඉන්න පුළුවන් තරම් වේගෙන් එයාව අරන් යන්න ඕනේ හොඳ ළමයා වාගේ වට්ටන්න නැතුව ඉක්මනට අරන් යන්න ඕනේ කචාටිට පරක්කු වෙලා තියෙන්නේ